ඊයේ දින අපි ලිපියක් යවුවා යුද හමුදාපතිවරයාටත් පොලිස් ප්‍රතිවරයාටත්. ඒ අසෝක අපි කියා සිටියේ අපිට පැමිණි ලැබිලා තියෙනවා අපේ නීතිඥවරුන්ගෙන් සමාජිකයන්ගෙන් මේ ගාල්ල කොටුවේ කොටු පවුරේ සාමකාමී උද්ඝෝෂණයේදී හිටපු පිරිසකට ඒ අයව විසිරුවා හැරියයි කියලා. 29යි 30යි දවස් දෙකේම පොලිසිය හමුදාව ඇවිල්ලා ඒ උද්ඝෝෂකයන්ව විසිරුවා හරිනවා. ඒ අය විරෝධය දක්වලා තියෙන්නේ රජයට විරුද්ධව රජයේ ප්‍රතිපත්ති සහ ජනාධිපතිවරයාට එරෙහිව තමයි මේ විරෝධය දක්වලා තියෙන්නේ. ඉතින් දිගටම අපි ප්‍රතිපත්ති වෙලා තියෙන්නේ අපි මේ රටේ පුරවැසියන්ගේ විරෝධතා දක්වීමේ අයිතිය, අදහස් දක්වීමේ අයිතිය, විසම්මුතිය අයිතිය වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඉතින් අපි අද ඊයේ දින තුල අපි ලිපියක් හමුදාපතිවරයාටත් පොලිස්පතිවරයාටත් ඔවුන්ගේ අවධානය යොමු කරලා විශේෂයෙන් ජනඝෝෂා නඩුව ඒ කියන්නේ අමරතුංග එදිරිව සිරිමල් කියන නඩුව ඒ තීන්දුව ආශ්‍රිතව අපි දැනුවත් කරා ඒ දෙදෙනාම මේ විසම්මුති අයිතිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙන වැදගත්කම. ඒ වෙලාවේ ශ්‍රේෂ්ඨ අධිකරණය කියන්නේ මේ සාමකාමී උද්ඝෝෂණවල විරෝධතාවයන් වල යෙදීමට ජනතාවට අයිතියක් තියෙනවා. ඒ සාමකාමී විරෝධතා පවත්වන එක නීති විරෝධී කටයුත්තක් නෙවෙයි. ඒතර නීති විරෝධී කටයුත්තක් නොවන තාක්කල් පොලිසියට ඒවට මැදිහත් වෙලා ඒව විසිරුවා හරින්න බෑ. දැන් යම් ආකාරයකින් ඇවිල්ලා ක්‍රීඩාවට බාධා කරොත් ඒක වෙන කතාවක්. එහෙම නොවන තාක්කල් ඒක විසිරුවා හරින්න කිසිම නීත්‍ය අනුකූල පදනමක් නැහැ.